ආදරණීය බලධාරිනී වන්නේ කොමසෝ නැවත දෙන්න ආදරණීය බලධාරීන්ගෙන් අධ්‍යාපන බලධාරීන්ගෙන් මෙන්න මේ ප්‍රශ්න ටික අහනවා මේ 2024 වර්ෂයේ ශිෂ්‍යත් ලිව මේ ආදරණීය දරුවෝ ඉස්කෝලේට පය තිබු මාස 3 සමරන් ගාලා මේ ළමයි අනාථ වුණා ඊට පස්සේ මේ රටේ ළමයිට මුහුණ දෙන්න සිදුනා කොරෝනා ව්‍යසනේ ඒකෙත් මේ ළමයි මහා සෙයින් දුක් විඳ දරුවෝ ඉතින් ඒකත් එක්ක මේ රටේ ඇතිවෙච්ච ආර්ථික ආගාධයටත් මේ ළමයි මුහුණ දුන්නා තෙල් ප්‍රශ්නද හැම ප්‍රශ්නකටම මේ දරුවෝ අහිංසක දරුවෝ මුහුණ දුන්නා අවසානයේ පුදුමාකාර වෙහෙසකින් අදාඩු සාක්ෂරතාවයක් තියෙන මේ දරුවෝ පුදුමාකාර වෙහෙසකින් ගුරුණු මහන්සියලා මේ දරුවෝ ඉදිරියට ගත්තා ඒ ගත්ත දරුවෝ 15 දලිව ශිෂ්‍යත්ව විභාගයේදී අපේ දරුවන්ට ඉතාම අසාධාරණයක් ලක් වෙන ප්‍රශ්නකට මුහුණ දෙන්න සිදු වුණා අපේ දරුවෝ මේ වෙනකොට ඉතා සතුටින් ගෙවල් වල ඉන්න ඕනේ දෙමව්පියෝ ඉතා සතුටින් ගෙවල් වල ඉන්න ඕනේ නමුත් අද වෙනකොට අපේ දරුවන්ටවත් දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත් සතුටක් නැහැ අධ්‍යාපන බලධාරීන් අද මේ ඇතිලා තියෙන ප්‍රශ්නේ වගේ තියන්න ඕනේ අපේ දරුවන්ගේ ශිෂ්‍යත්ව පේපර් එක කලින් පිට කරා ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් මේ වල සමාජ මාධ්‍ය හරහා දෝලණය වෙනවා මේව පිටවලා මේව පිටලානේ ඉතින් ගමේ අසන අපේ දරුවෝ අහිංසක දරුවෝ මේ වගේ අත පැටකනවා අපේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුමයි අනිවාර්යයෙන්ම ප්‍රශ්න තුනක් අයින් කරාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ ආදරණීය බලධාරිනි ඔබ මේ ගැන අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නැවත සැරයක් අපේ දරුවෝ විභාගෙ ලියන්න සූදානම් අපේ දරුවන්ට ඒ අවස්ථාව දෙන්න ඕනේ අපේ දරුවන්ට වෙච්ච මේ අසාධාරණයේ නැති කරන්න ඕනේ ආදරණීය බලධාරිනි මේ සඳහා ඔබේ අවධානය යොමු කරන්න විභාග කොමසාරිස්තුමනි ඔබතුමා ප්‍රශ්න තුනක් ඉවත් කළාට ගමේ දරුවාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් ඔබතුමා නැවත වතාවක් මේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ පල නෙලා ගන්න නම් දෙන්න එක පත්‍රේ නැවත තියන්න එක පත්‍රය අපි ඉල්ලා සිටිනවා නැවත සැරයක් ශිෂ්‍යත්වයේ පළමු පත්‍රය ලියන්න දරුවන්ට දෙන්න කියලා साधारण करें